ලංකාවෙන් දැන් අපි සෝදානම් වෙන්නේ වර්තමානයේ රූපලාවන්‍ය ක්‍රම අතර ජනප්‍රියතම රූපලාවන්‍ය ක්‍රමයක් වන ෆෙන් බියුටි චීන රූපලාවන්‍ය ක්‍රමය හරහා ඔබට සුන්දරත්වයක් ඔබේ ජීවිතයට වටිනාකමක් එකතු කරන්නට. ඉතින් වෙනදා වගේම මේ පිළිබඳව කතා බහ කරමින් ඔබව දැනුවත් කරන්නට අපිත් එක්ක එකතු වෙනවා. නුගේගොඩ ෆෙන් බියුටි චීන රූපලාවන්‍ය ගාරේ අධිපතිනි ප්‍රවීණ රූපලාවන්‍ය ශිල්පිනී සුසිලා රත්නායක මහත්මිය. අයිබෝවන් සුබ උදෑසනක්. ඒ වගේම ලැබුවා වූ නව වසර ඔබට සුබම සුබ නව වසරක් වෙන්නට කියලා අපි හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. මම ප්‍රතුමත් සියලු දෙනාටම සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා වැඩ ටික පටන් ගන්නකොට. ඔව්. ඉතින් අලුත් අවුරුද්දේ අපිත් එක්ක ඔබ හමු වෙන පළවෙනි දවස අද. ඉතින් විශේෂයෙන්ම ගිය සතියේ අපිත් එක්ක එකතු වුණේත් නැහැ. ඔබ විදේශ සංචාරයකට සහභාගී වුණා කියලා අපිට දැනගන්නට ලැබුණා. මොකද ප්‍රියන්ත රත්නායක මහත්මිය අපිත් එක්ක පසුගිය සතියේදී වැඩසටහන සමග සම්බන්ධ වුණා. කොහොමද දැන් මොනවද අපිට අරගෙන ආවේ අපිව ලස්සන කරන්නට විදේශ සංචාරවලට ගිහිල්ලා මොන වගේ රටවල් වලටද ගියේ? ඔව්. මේ සැරේ මගේ සංචාරය නම් මම ගොඩක් දුරට දවස් දෙක තුනක කාලයක් පමණ මට තියෙන රැඳී ඉඳ ලැබුණේ. ඒ මගේ ඉදිරි කාලවල කටයුතු වලට අවශ්‍ය දේවල් නිෂ්පාදන කටයුතු ගැන සොයා බලලා අලුත් දේවල් කිහිපයක් මට රැගෙන එන්න ලැබුණා. ඒකම අනිත් දවස් ටික මට ගත කරන්න උනේ මගේ පවුලේ උදවියත් මගේ දූ දරුවන් සමග ඒගොල්ලන්ගේ පාසල් නිවාඩු සමයත් එක්ක විනෝද චාරිකාවක් හැටියට තමයි මම අනිත් රටවල ගොඩක් දුර ගියේ. ඒ හැම එකකින්ම ඕන වෙලාවක මම ඉතින් බලන්නේ රූපලාවන්‍ය පැත්තෙන් මොනවද අලුත් දෙයක් මම දකින්නේ ඒ වගේ දෙයක් ගිනන්ලා අපේ අයට ඒක හඳුන්වා දීම තමයි මගේ පළමු පරමාර්ථය. මම හිතන්නේ මේ අවුරුද්දක් හොඳයි කියලා. ඔව් ඒක දැන් මේ පසුගිය සතියේ අපි ප්‍රියන්ත රත්නායක මහත්මියත් එක්ක කතා බහ කරේ අපේ ගත වගේම අපේ සිත ලස්සන කරගන්නේ කොහොමද? රූපලාවන්‍ය හරහා අපි ගත ලස්සනවා වගේම විශේෂයෙන්ම අපිට සැබෑම සුන්දරත්වයක් ආදරණීය බවක් එකතු කරගන්නට අපේ හිතත් හොඳට ලස්සන වෙන්නට අවශ්‍ය වෙනවා. ඒ වගේම අපි යහපත් සිතුවිලි සමගින් ජීවිතේ ජීවත් කරනවා නම් සැබෑම ලස්සනක් වටිනාකමක් එකතු වෙනවා. කොහොමද අපි මේ සිතත් ගතත් දෙකම ලස්සන කරගමිනෙමින් සමාජයේ ආදරණීය පුද්ගලයෙකු බවට පත් වෙන්නේ? මං හෙන ඒක හොඳ සත්‍ය කියමනා. ඒ කියන්නේ අපි හැමතිස්සෙම සතුටින් ඉන්නවා නම් අපේ ඇඟිලි හොඳට පිරිසුදු වෙලා අපේ සමට ලැබෙන යම්කිසි පැහැපත්කමක් හොඳ ප්‍රසන්නතාවයක්. අපි කනගාටුවෙන් දුකෙන් තවත් කෙනෙකු වෙත ඊර්ෂ්‍යාවෙන් ක්‍රෝධයෙන් ඒ වගේ අපි ගත කරනවා නම් ඒක පෙන්නුම් කරනවා අපේ ඇත්ත වශයෙන්ම මුහුණෙන් පවා අඳුරු බවක්. ඒක තමයි මම කියන්නේ සාමාන්‍යයෙන් අපි පිටතින් බාහිරව කරන හැම සත්කාරයක් වගේම අපිට ඇතුළතින් අපිට පුළුවන් හුඟක් අපේ හදවත විනිවිද යන විදිහට අපිට ගොඩක් ප්‍රතිචාර දක්වන්න. මම හිතන්නේ ඒක අපේ ගොඩක් දෙනෙක් ඒක පුරුදු වෙනවා නම් අපිට ඒක අපේ තාරුණ්‍ය රැකගන්න වයසන යන ගතිය තරහ යන ගතිය මගහරව ගන්න ඒ හැම එකටම උපකාරී වෙනවා නම් ඒක තමයි අපිට අභ්‍යන්තර ලබා ගන්න පුළුවන් ලොකුම ලස්සන. ඔව් ඒ ලස්සන පිළිබඳව අපි තවදුරටත් කතා බහ කරමු. ඊට කලින් දැන් හැම කෙනෙම බලාගෙන ඇත්තේ පසුගිය සතියේදීත් අපි සත්කාරයක් පිළිබඳව කතා බහ කරේ නැහැ. ඉතින් අලුත් අවුරුද්දත් එක්කම අපි මේ ලස්සන කරන අලුත්ම සත්කාරය පිළිබඳව දැනගන්නට නොවිසිල්ලෙන් ඉන්නවා කියලා අපි දන්නවා. ඒක නිසාම අද සත්කාරය පිළිබඳව කතා බහ කරන ගමන් සත්කාරයත් අපි ආරම්භ කරමු. ඔව්. අද මෙහිදී විශේෂයෙන්ම මම කරන්න බලාපොරොත්තු වෙන්නේ ගෝල් සහ පර්ල් දෙකම මිශ්‍ර කරලා කරන කොලජන් සිල්කි කියන ෆේෂල් එක. ඒකද අපි බලාපොරොත්තු වෙන්නේ අපි අපේ හැම කොයිතරම් දුරට නිරාවරණය වෙලා තියෙන හැම වෙලාවකම අපට පිටතින් පැමිණෙන අපද්‍රව්‍ය නිසා සම වර්ණවත්ව තියාගන්න ටිකක් අපහසු වෙනවා, කිලිටි වෙනවා. ඒ සමේ පිරිසිදුතාවයේ රැකෙන තාක් දුරට අපට ගොඩක් දුරට අපේ සම ලක්ෂණ කරගන්න පුළුවන්. මම හිතන්නේ අද මම මේ කරන්න පෙළඹෙන බලාපොරොත්තු වෙන ෆේෂල් එක එක දවසකට නැත්තම් කාලයකට සීමා කිරීමක් නෙමෙයි. මේක හුඟක් දීර්ඝ කාලීනව අපේ සමත් එක්ක හොඳට ශෛලවල වර්ධනයටත් ප්‍රබෝධයටත් රින්කල්ස් වගේ දේවල් තියෙනවා නම් ඒවා නැති වෙන්න, ලපකැලල් නැති වෙන්න, අපේ අර ලොකු මාසාව සුදු වෙන්න, ඒ හැම එකටම මම හිතන්නේ හොඳ ප්‍රතිඵල දෙන ෆේෂල් එකක් තමයි මේ කරන්න සූදානම් වෙන්නේ. ඔව් අපි පළවෙනි අධ්‍යයනය පිළිබඳව කතා බහ කරමු. ඒත් එක්කම මේ සත්කාරය හරහා සමත නිරෝගී බවක් වගේම හොඳ දීප්තියක් ළඟා කරගන්නට හැකියාවක් තියෙනව නේද? ඇත්තෙන්ම. මොකද අපි අර වේලාසන කතා කළා වගේම බාහිරෙන් අපිට කරන්න පුළුවන් එකම සත්කාරය තමයි මෙවැනි හර්බල් සත්කාරකම. මොකද අපි ගොඩක් වෙලාවට රසායනික ද්‍රව්‍ය සමග
මිශ්‍ර වෙච්ච යම් දෙයක් භාවිත කරනවා නම් ඒක අපට ස්ථිර කාලයක් රැඳී පැවතෙන්නේ නැහැ. සමහර විට ඒකෙන් අතුරු ආබාධ වුණත් ඇති වෙන්න පුළුවන්. දැන් මෙතෙන්දී අපි මේ ආරම්භයේදී කරන ක්ලෙන්ස් එක පවා අපි ගොඩක් කරන්නේ අර රෝයල් ජෙලි මී පැණි මිශ්‍ර ගොඩක් හර්බල් ද්‍රව්‍ය අඩංගු මේ දේවලින් තමයි මූණ පිරිසිදු කිරීම තමයි දැනට සිදු කරගෙන යන්නේ. ඔව් අලුත් අවුරුද්දේ අලුත් සත්කාරයේ පිළිබඳව ඒ වගේම අලුත්ම මේ චින රූපලාවන් නිෂ්පාදන පිළිබඳව දැනගන්නට ඔබ හැම කෙනෙක්ම නොඉවසිලිමත් කියලා අපි දන්න එක නිසා මම දුරකථන අංක සඳහන් කරන්නම්. 0714124916 0718128321551 කියන තිරයේ දිස්වන දුරකථන අංකයේ ඔස්සේ ඔබට මේ පිළිබඳව දැන කියා ගන්නට හැකියාවක් තිබෙනවා. ඒ වගේම ලිපිනයත් සඳහන් කරන්නම්. ෆින් බියුටි චීන රූපලාවන්‍යගාරයේ නොම්බර 19 සී පාගොඩ පාර නුගේගොඩ කියන ස්ථානයේ තමයි චීන රූපලාවන්‍යගාරය පිහිටලා තිබෙන්නේ. ඉතින් කාන්තාවන්ට වගේම පිරිමි පාර්ශ්වයේ ඔබ හැම කෙනෙක්ටම පුළුවන් ෆින් බියුටි චීන රූපලාවන්‍ය ක්‍රමහරහා සුන්දරත්වයක් වගේම ඔබේ ජීවිතයට ඒ සුන්දරත්වය සමගින් වටිනාකමක් එකතු කරගන්නට. ඔව් ඉතින් ඒ මතක් කිරීමත් එක්කම අපිට පුළුවන් දැන් නැවතත් සත්කාරයේ දෙසට යමු වෙන්නද. සත්කාරයේ පළවෙනි අදියරණ ඉවරයි. දැන් සූදානම්. ඔව් එතෙන්දී ක්ලෙන්ස කිරීමත් ස්ක්‍රබ් කිරීමත් දෙකම සිදු කරගෙන අවසානයි. දැන් තමයි මෙතෙන්දී තමයි විශේෂම ක්‍රියාවලිය සිදු වෙන්නේ. මම ඉදිරිපත් කරන්නම් අර මුතු බෙල්ලාගෙන් ලබා ගන්න රියලි මුතු ජෙල් එක තමයි දැන් මෙතෙන්දී අපි මූණට ආලේප කරන්නේ. මේකෙදි අපට ස්වභාවිකම මුතු බෙල්ලගෙන් ලබා ගන්න මේ එජෙල් එකත් එක්ක මිශ්‍ර වෙච්ච පර්ල් එකක් තමයි අපි දැන් මෙතෙන්දී මුහුණට ආලේප කරන්නේ. මම හිතන්නේ ඒකෙන් තමයි අපට ගොඩාක්ම අපේ චවි කල්යාණේ නැත්තම් අපේ සමේ යම්කිසි වර්ණයක් ඇති වෙන්නේ, එහෙම නැත්තම් අර ශෛලවල හොඳ ප්‍රබෝධයක් ඇති වෙන්නේ. ඒක තමයි මම කිය මේකෙදි විශේෂත්වයක් තියෙනවා කියලා. මොකද තාරුණ්‍යයටම ගොඩක් දුරට මේ උපකාරී වෙන නිසා මෙතෙන්දී ඒක ආලේප කරලා අපි මේ වගේ පොඩි මසාජ් එකක් අපි භාවිතා කරනවා. ඒක සිලිකන් පෑඩ් එකක් තමයි අපි භාවිතා කරන්නේ. සිලිකන් පෑඩ් එකෙනුත් වෙන්නේ සමේ ගොඩක් දුරට සමේ මොයිස ගතිය සමේ පැහැපත් ගතිය ගොඩක් දුරට ඇති කිරීමක්. අර අපි ආලේප කරපු පර්ල් එහෙම නැත්නම් මුතු ජෙල් එක සම්පූර්ණයෙන්ම අපි මූණට උරා ගැනීමට තමයි දැන් සලස්වන්නේ. ඔව් කොච්චර වෙලාවක් මේ ආකාරයෙන් මේ සත්කාරය කරන්නට අවශ්‍ය වෙනවද? ඔව් විනාඩි 2-3ක කාලයක් වෙනකොට අපට ඒක පැහැදිලිවම පේනවා. ඒක උරා ගැනීම වෙනවා අපේ සම ඇතුළට. ඒ උරා ගැනීමට ගොඩක් දුරට ආධාරක වෙන්නේ මේ සිලිකන් පෑඩ් එක නිසා. මොකද ඒකෙන් අපේ අර සමේ ශෛල ඇතුළට ගොඩක් දුරට උරා ගැනීමට අවස්ථාව ලැබෙන නිසා. ඔව් අපි ඒ සත්කාරය කරනකල් මේ බියුටි හර්බල් සෝප් එක පිළිබඳවත් කතා බහ කරමු. මොකද ඔබ අලුත් අවුරුද්දේ අපේ වැඩසටහන සමගින් සහභාගී වුණේ හිස් අතින් නෙමෙයි, අලුත් දේවල් විශේෂයෙන්ම අද්විතීය නිෂ්පාදන බොහෝමයක් සමගින්. ඉතින් මේ අද්විතීය නිෂ්පාදනවල විශේෂත්වය පිළිබඳවත් අපි කතා බහ කරන්නට ඕනේ. විශේෂයෙන්ම බියුටි හර්බල් සෝප් එක පිළිබඳව කොහොමද වර්ණ කිහිපයක් තිබෙනවා, විශේෂ ස්වභාවික දේවල් බොහෝමයක් එකතු කරගෙන මේ නිර්මාණ මේ හදලා තියෙන සෝප් එක. මේ මම හුඟක් ආඩම්බරෙන් කියන්න කැමතියි. මොකද අපි ෂෝප් එකක් කිව්වට මේක මොයිස බා එකක් හැටියට තමයි අපිට භාවිතා කරන්න අපි ගොඩක් සකස් කරගෙන තියෙන්නේ. අපි හැමතිස්සෙම කතා කරනවා පළතුරු වර්ග ගැන කතා කරනවා, නොයෙක් සුවඳ වර්ග ගැන කතා කරනවා. ඒ හැම දෙයක්ම අපේ ශරීරයට ගොඩක් දුර හිතකර විදිහට තමයි මේ චීනේ නිෂ්පාදනය කරලා තියෙන්නේ. මං හිතන් දැන් රූප රාමු පිළහරා දකින්න ලැබෙන්නේ අපට අර කොළපාට හුරු මේ ඒ මොයිස බායක තනිකරම ග්‍රීන් ටී සාරය ඇතුළු කරලා සාදපු එකක්. අර යෙලෝ වර්ණෙන් තියෙන්නේ ඒක සාමාන්‍ය රෝයල් ජෙලි මිශ්‍ර හනි මිශ්‍ර වෙච්චි ෂෝප් එකක්. ඉතින් ඒ හැමහෙකින්ම අපට ගොඩක් දුරට මේ ඇති වෙන්නේ අපේ සමට මොයිස ගැතියක් නැත්තම් සම වියලා තබා ගැනීමේ නැති ගැති ගොඩක් දුරට අඩු වෙනවා. ඒක මම තව ඉදිරිපත් කරන්න. දැන් ඔය ඇපල් මිශ්‍ර ලෙමන් ඒක අර කෑලිස් සමග තියෙනකොට අපට ගොඩක් මේ ප්‍රිය මනාපයි. මං හිතන්නේ මේවා භාවිතා කරනකොට පෙන එන ගතිය නෙමේ තියෙන්නේ, හැම එකක්ම ලිකුවිඩ් එකක්. දැන් චීනේ භාවිතා කරනකොට ඒගොල්ලන් ඒක රඳවා තැබීමට පවා පොඩි මේ භාජනයක් සකස් කරලා තියෙනවා. ඒ වගේදී පවා ඒගොල්ලන් ගොඩක් වෙලාවට මේ හිතන්නේ අර සුවඳවත් ගතිය රඳා පවතින ගොඩක් දුරට
මේ පහසු වෙන විදිහට. ඒ වගේම තමයි දැන් අපිට අපේ රූපලාවන්‍ය ගාරයක මේ වගේ දෙයක් අපිට ඩිස්ප්ලේ කරලා තියාගන්න පුළුවන් නම් අපි ළඟට එන පාරිභෝගිකය ඇත්ත වශයෙන්ම ගොඩක් තෘප්තිමත් වෙනවා. මොකද ඒක සුවඳ බලලා ඒකේ ಗುಣ පැත්ත හිතලා ගුණාත්මක පැත්ත හිතලා ඒක භාවිත කරන්න පුරුදු වෙනවා. ඒක තමයි කියන්නේ අර ගතත් සිතත් දෙකම ලස්සන වෙනවා නම් තමයි අපේ මේ අපි සැබෑටම ලස්සන වෙන්නේ නේද? ඔව් ඒ වගේම සැබෑම සුවඳක් තිබෙනවා නේද? මේ කොහොමද දැන් විවිධ සම වර්ග තියෙනවා. සමේ වර්ග තිබෙනවා. ඒ වර්ග වලට ගැලපෙන අයරින් එක් එක්කෙනාට වෙනස් ආකාරයෙන් වෙන්න ඇති නිර්මා මේ සපන් හදලා තියෙනවා නේද? දැන් සමේ වියලිතාවයේ තියෙනවා නම් ඒගොල්ලන්ට හුඟක් වෙලාවට වියලිතාවයේ මග අරින ජෙල් අන්තර්ගත ශෝපක තමයි තියෙන්නේ. ඒකම තමයි අපේ සමේ යම් කිසි කැලල් අප කැලල් නැත්තම් රැලි වැටීම් වගේ දේවල් තියෙනවා නම් අපිට ගොඩක් දුරට මේ වගේ අපිට අවම කරගන්න පුළුවන්. ඊළඟට තමයි අපි දැන් අපි ජෙල් එක සම්පූර්ණයෙන්ම මුහුණේ අපි පිස දැමීමක් කළේ නේ අර සිලිකන් මසාජ් එක මගින් අපි ඇබ්සෝබ් කිරීමක් කළා. දැන් ඊළඟට තමයි අපි මං භාවිතා කරන පැක් එක. ඒ පැක් එකේ අන්තර්ගත වෙලා තියෙන තනිකරම 24 කැරට් ගෝල්ඩ් මිශ්‍ර ටිෂු එකක්. දැන් ඒක තමයි ඊළඟට මේ අපි අපේ පේෂල් එකට ආවරණය කරන්න සකස් කරන්නේ මුහුණට. ඔව් අපිට බලන්න පුළුවන් කොහොමද මේ සත්කාරය කරන ආකාරය පිළිබඳව අපි සඳහන් කරමු කොහොමද මේ කරන්නේ කියව. කහ වර්ණයෙන් තමයි ඒක සකස් වෙලා තියෙන්නේ. මං කිව්වේ ඒකයි අර ගෝල් ගොඩක් වෙලාට මිශ්‍රයි කියලා. අපි වේලාසන ඒකයි මේ ගෝල් පර්ල් මිශ්‍ර එකක් හැටියට මං අද විශේෂයෙන්ම හඳුන්වා දුන්නේ. අපි කලින්ම කළේ අර රියල් පර්ල් අඩංගු ජෙල් එක ආලේප කළා. ඊට පස්සේ තමයි අපි දැන් මේකේ අන්තර්ගත වෙලා තියෙන තනිකරම රෝයල් ජෙල් එකත් එක්කම ගෝල්. ඉතින් අපට අපේ ශරීරය අර අපි සුදු වෙන්න නැත්නම් කහ වර්ණේ ලබා ගන්න මේ වගේ ෆේෂල් කරනකොට අපිට සාමාන්‍යයෙන් මාසයකට වතාවක් වත් කරගන්න පුළුවන්කම තියෙනවා නම් මම හිතන්නේ ඒක හුඟක්ම අපිට ලබා ගන්න පුළුවන් හොඳ සහනයක්. එහෙම නැත්නම් මේ අපේ චිතර සතුට වගේම අපේ ගත ලස්සන වෙන්න තියෙන හොඳම ආදායයක් සත්කාරයක් නේද? ඔව් ඒකම අපි විශේෂයෙන්ම මේ කියන්නට ඕනේ මතක් කරන්නට ඕනේ කාන්තාවන්ට වගේම පිරිමි පාර්ශ්වය ඇයටත් මෙවැනි සත්කාර හරහා ලස්සන වෙන්නට හැකියාවක් තිබෙනවා. ඒ වගේම මේ සත්කාරය හරහා රූපලාවන්‍ය ගැටලු බොහෝමයකට විසඳුම් හොයාගන්නටත් අපිට හැකියාවක් තියෙනවා. ඔව් අනිවාර්යයෙන්ම දැන් මම මේට කලින් ඉදිරිපත් කළේ මේ අවුරුදු අවසානයේදී මම කරපු ප්‍රතිකාරයත් මම තරුණයෙකුට තමයි ඉදිරිපත් කළේ. මේක කාන්තා පිරිමි කියලා ભેදයක් නැහැ. වයස ප්‍රශ්නයක් නැහැ. විශේෂයෙන්ම විවාහ වීමට බලාපොරොත්තු වෙන තරුණියන්ට මං හිතන්නේ මෙවැනි සත්කාර කිහිපයකට යොමු වෙන්න පුළුවන් නම් ඒගොල්ලන්ගේ අර විවාහ ජීවිතය සාර්ථක කරගන්න තියෙන සතුට ප්‍රීතිය ඒ හැමදේම ළඟා කරගන්න තමුන් ළඟ ලස්සන තියෙන්න ඕන. දැන් අද රටේ ගොඩක් වෙලාවට මුදලට වඩා ගොඩක් දෙනෙක් දැන් අපි දන්නවා මංගල යෝජනා හරහා අපි ගොඩක් වෙලාවට ඉදිරිපත් වෙන දේවල් බලපුවාම ගොඩක් දෙනෙක් මේ දෑවැද්දට මුදල් බලාපොරොත්තු වෙනට වඩා ලස්සන තරුණියක් තමුන්ගේ පුතාට හොයන්න තමයි ගොඩක් දෙනෙක් ඉදිරිපත් වෙන්නේ. ඒ වගේම තමයි තරුණයත් හොඳ පෑපත් වෙනමකින් ඉන්නවා නම් තරුණිය ගොඩක් කලාවට කැමති. ඒ නිසා තමයි මං කියන්නේ අපි මේ ලස්සන අපේ ජීවිතේ පුරාම පවත්වාගෙන යන්න නම් අපි ගොඩක් කලාවට මෙවැනි දේවල් තෝරගන්නවා නම් අපේ සමට ගැළපෙන එවැනි රසායනික දරවලින් තොර හුඟක් දේවල් අපි භාවිතා කරනවා නම් අපිට ගොඩක් වැඩ. ඒක තමයි චීන රහස් අතරින් මං හිතන්නේ මට මේ අවුරුද්ද හඳුන්වා දෙන්න පුළුවන් ලොකුම දායාදයක් හැටියට තමයි මම මේ පේෂල් එක අද හඳුන්වා දෙන්නේ. ඔව් සුභ දහමේ නිර්මාණයක් වූ මිනිසාගේ මේ සුන්දරත්වය මේ නිරෝගී බව රැකගන්නට සුභ දාම තුලම තමයි මේ අපූර්ව ඖෂධයන් තියෙන්නේ නේද? ඔව් ඒ ගැනත් මතක් කරන ගමම දැන් සෝදානම් වෙන්නේ මේ නිෂ්පාදන පිළිබඳව ඒ වගේ මේ සත්කාරයන් පිළිබඳව වැඩි විස්තර දැනගන්නට පුළුවන් දුරකථන අංක සඳහන් කරන්නට 0111-228-416-0711-321-551 කියන තිරයේ දිස්වන දුරකථන අංක ඔස්සේ ඔබට පුළුවන් මේ පිළිබඳව වැඩි විස්තර දැනගන්නට. ඒ වගේම මම ලිපිනයත් සඳහන් කරන්නම්. ෆෙන් බියුටි චීන රූපලාවන්‍ය ගාරේ නොම්බර 19 සේ පාගොඩ පාර නුගේගොඩ කියන ස්ථානයේ තමයි පිහිටලා තිබෙන්නේ. ඉතින් කාන්තාවන්ට පිරිමි පාර්ශ්වය අයට ඒ වගේම වයස් සීමාවකින් තොරව ඔබට පුළුවන් රූපලාවන්‍ය චීන රූපලාවන්‍ය ක්‍රම හරහා සුන්දරත්වයක් ළඟා කරගන්නට. ඔව් මම හිතන්නේ අපිට දැන් සත්කාරය දෙසට යොමු වෙන්නට හැකියාවක් තිබෙනවා. ඊළඟ අධීරය පිළිබඳවත් අපි මතක් කරමු. ඔව් සාමාන්‍යයෙන් මේක සමට උරා ගන්න ටිකක්
විනාඩි 15 20ක කාලයක් ගත වෙනවා. නමුත් අපිට සුළු වේලාවකින් වුණත් දැන් අපිට මේ මැදිරිය ලැබෙන ඉඩ කඩ අනුව අපිට පුළුවන් හොඳ පැහැදිලිතාවයක් ඒ පැක් එක අයින් කළාට පස්සේ මූණේ සම්පූර්ණයෙන්ම දැක ගන්නට පුළුවන්. ගොඩක් ඒකේ අර තෙතමනේ සහිත කොටස් උරා ගන්න අනිවාර්යයෙන්ම ඒ කාලය තියෙනවා නම් තමයි ගොඩක් දුරට හොඳ. ඉතින් ඒක අපි රූපලාවන්‍ය ගාරය හරහා කරන සත්කාරයකදී ගොඩක් වෙලාවට සම්පූර්ණ කාලය අපි ගත කරනවා. මට පේන විදිහට ඇත්තටම සුළු කාලයකදී වුණත් ලොකු වෙනසක් අපේ සමේ ඇති කරන්න පුළුවන්කමක් මේ පැක් එක හරහා අපට ලබා දීලා තියෙනවා. මම ඒකයි කියන්නේ විශේෂයෙන්ම මනාලියක් වෙන දවසට නැත්තම් තමුන්ගේ ජීවිතේ වැදගත් දවසකට එවැනි ප්‍රතිකාරයක් අපි කරගන්නව නම් අපි සාමාන්‍යයෙන් ෆේෂල් එකක් කියන එක ගැන අපි ගොඩක් දුරට සැලකිලිමත් වෙන්න ඕනේ. මොකද ඒක අපේ සමට තව කෙනෙක් බලපුවාම අපේ සමේ යම්කිසි වෙනසක් දකින්න ලැබෙනවා නම් තමයි ඒක ගොඩක් වෙලාවට වැදගත් වෙන්නේ. ඒක තමයි මම කියන්නේ අපේ තියෙන රූපලාවන්‍ය ගාරය හරහා කියන හැම කටයුත්තකදීම අපි හැම දෙයක්ම ප්‍රතිඵල සහිතව ලබා දෙන්න ගොඩක් දුරට උනන්දු වෙනවා. ඔව් හොඳ දීප්තියක් සුන්දරත්වයක් ලැබිලා තිබෙනවා නේද මේ සත්කාරයත් එක්ක. ඔව් අපි කතා කරමු ඒ වගේම බී හනි ඒ වගේම රොයල් හනි මේ වගේ සත්කාරවලට බොහෝ සෙයින් චීන රූපලාවන්‍ය තුල යොදා ගන්නවා. ඒක ගොඩක් දුර්ලභ දෙයක් මං හිතන්නේ. මොකද ඔය රෝයල් ජෙලි කියන එක අපි ලබා ගන්නේ අර රජමීමැස්සිය මගින් තමයි. විවිධ මල් වර්ග වලින් ලබා ගන්න පැණි අන්තර්ගත කරලා තමයි අර ගොඩක් වෙලාවට ඒ රෝයල් ජෙලි එක නිෂ්පාදනය වෙලා තින්නේ. ඒකම නිසා තමයි මං හිතන්නේ අපේ අර සමේ ලොකු වෙනසක් සමේ පැහැයට ගොඩක් එළිය ඇති කරන්න ගොඩක් ශක්තියක් ඇති වෙන්නේ. චීනයේ බැසිය ගන්න ආහාර වගේම ඒගොල්ලන්ගේ දෛනික රටාවේදී ඒගොල්ලන් ගොඩක් වෙලාවට මේ භාවිතා කරන්නේ මේ හර්බල් වර්ග. මම හිතන්නේ ඒ නිසාම තමයි ඒගොල්ලන්ගේ පළතුරු යුස වලින් හදා ගන්න මේ සබන් වර්ග ඒවා පාවිච්චි කිරීමෙන් තමයි ඒගොල්ලන් ගොඩක් වෙලාවට